අධිකරණ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයන් ලෙස අද උදැසන දෙවරුම් දුන් සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද සවස සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී වැඩභාර ගත්තා. මේ අතර ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජභාෂා අමාත්‍යවරයා ලෙස වාසුදේව නානායක්කාර මහතා එම අමාත්‍යංශයේදී වැඩභාර ගත්තා. 14 වෙනිදාට පාර්ලිමේන්තුවට යනවා. ගිහින් ආණ්ඩුවේ කටයුතු සාමාන්‍ය විදියට ආරම්භ කරනවා. බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ න්‍යායපත්‍රය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවේ කියලා. ආසන පැනවීම කොහොමද පාර්ලිමේන්තුවේ සිද්ධ? එතුමා ඊයේ කිව්වා අගමැතිතුමා ඇතුළු දැන් ගැසට් නිවේදන මගින් පත් කර තිබෙන ඇමතිවරුන්ට ඒ නියමිත පරිදි ආණ්ඩු පක්ෂයේ ආසන පනවන බව. හැබැයි පරණ ආණ්ඩුවේ ඇමතිවරු කියනවා අපි අමාත්‍යසල වැඩ කටයුතු කරගෙන යනවා කියලා. දැන් ඔබතුමාලත් වැඩ බාර ගන්නවා අමාත්‍යසල. මම නම් ආවේ නැහැ මේ ඇමතිතුමා. නෑ. එමෙන්ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දෙවරුම් දුන් පවිත්‍ර වන්නියාරච්චි මහත්මියද අමාත්‍යංශ පරිශ්‍රයේදී අද වැඩභාර ගත්තා. අපේ තියෙන සපුකස්කන්දේ පිරිපහදුව නවීකරණය කරලා බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කළා. මේ රටේ ජනතාවට දුන්නොත් තෙල් මිල විශාල වශයෙන් අඩු කරන්නට පුළුවන්. මේ අතර වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේදී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එහි නියෝජ්‍ය අමාත්‍ය ධුරේ වැඩභාර ගනු ලැබුවා. මනුස නානායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉස්ස ජාතිපක්ෂයට එකතු වුණා. ඒකට මම නම් කියන්නේ නොහදිච්ච කමයි කියලා. මන්ත්‍රීවරු මුදල් වලට ගන්න පුළුවන් කියන කාරණේ ඔප්පු කරලා පෙන්වලා දිනවා එතුමා. ඒක තමයි මේ මුදල් ගන්න දෙනවා සිංගප්පූරුදී වෙන්නේ.